They come better, Rohana. Uh-huh. Oh, no, Rohana. බොහෝම වර්ණනාත්මකව කතා කරන හොඳ සමහරවට සහෝදරෙක් වගේ හැම වෙලෙම මොකක් හරි බ්‍රේක් එකක් තියෙනකොට පාවි කියන්නේ තමන්ගේ ජීවිතේ වෙච්ච දේම දරුවෝ ගැන වගේම පිරිද ගැන බොහෝ ආදරෙන් ගෞරවයෙන් මතක් කරන මත්තන හොඳ පෞල් ජීවිතයක් ගත කරන අපිට ඉන්න ශ්‍රේෂ්ඨ රංගන ශිල්පී. ඒකෙන් ගොඩක් සතුටුයි මොකද පෞලට කලාවට වගේම ආදරේ. බොහොම ස්තුතියි. එම් මතක් කරන්න ඕන මොකද වෙන්නේ මේ මේ පෙරක් වෙලාද මේ ඒත් දැන් දන්නවා පාටින් වන් ඩොක්ටර් එකක වේවයි සරස විද්‍යාපන මේවා මේවා ඔක්කොම හරි මේ සම්බන්ධයක් ඇති වුණේ ගුවාම මගේ ආදරණීය බිරිඳ මේන කප්පියා ඇයගේ මම අහලා තියෙනවා මම දැකලා ඉතින් ඒ ඔක්කොම කියද්දි මගේ ජීවිතේට කර ගැහුවා නම් මං ඉතින් ආව මතක තියාගන්න බෑනේ එහෙම තමයි නේ ඇත් සරසවි ඉගෙන ගත්තා කලෙ කැලණි විශ්වවිද්‍යාලේ ඔමෙතිය ඉතින් මම පුංචි නෑ දැන් අවුරුදු 19 ඉස්සක් වයි පුතයි ඉතින් ඒක තමයි මගේ ලෝකය My home sweet home. Thank you. මතකයි අපි ඉන්නේ මායාවි ටිල්නාටි කරලා රූපත් රූපකට කිරි ඉවර වෙලා මම ඔයාව ගණේ මුල්ලෙන් දාලා කියන අපේ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගණේ මුල්ලට ගිහිල්ලා ඊට පස්සේ මං ගියා මගේ ගෙදර මීටෝ වලට මතකයි ඊට පහුවෙන්න දවසේ ඔබ මගෙත් එක්ක බොහොම සහල්කින් වැඩ කළා තියෙන කෙනෙක්. ඉතින් මගෙ දැනේ අපේ ජීවිතේ කලාව වගේම ඒ වගේ ජීවිත අත්දැකීම් තියෙනවා නේද? ඒකේ හරියම මරු දෙයක් තියෙනවා මෙච්ච. ඒ ඇද්දි මේ කංචනා මේ අර වැඩසටහන තියෙන වර්ෂ අවසානයේ මේ BMIC ටිකේ තිබුණේ නළුනේ ලියෝ ඔක්කොම එකතු වෙලා මට ඔන්න රිදිලා විදිරේක වැඩසටහනට මෙතුමීට ඇඳුම් ගන්න දේවා අනුග්‍රහය දක්වන වෙළෙන්දකින් කොළඹදී ලිබර්ස් ප්ලාසා ගැහැල්ලේ ඕකට ගියා ජයලල්ලේ කමන්නන්තමයි ඇඳුම් ටිකක් තෝරගෙන ගියාම මං කෝ එයන් කියලා මාතාව වෙල්ලෙතින් කඩින් එයා ඇඳුම් තෝරනවා ඒ ඇසේ මම මගේ බිරිඳට ලස්සන ගෞමක් ගන්න ඕන කියලා කාර්යනා ගියව සුදු එකිනෙකට මේක හොඳයිද සුදුම ඇඳුමක් ගත්තා ඒක දැන් මට කැලල සුදුම ඇඩ්‍රස් එකක් ගත්තා සම්පූර්සායයි උඩ කොටසයි ඔක්කොම හරි ලස්සනයි ඇඳුම ඒක අරගෙන මම හැම කාර්යනා මේක ලස්සන වේද කියලා පොඩකින් බලන්න කියලා මේ මෙයාට තියලත් බල හරි එයා සයිස් පයි පිළිගන්න මේ ඔක්කොම අරගෙන මං
මගේ ගාස්තුව කියලා මට අනුග්‍රහයක් නැහැනේ. කාන්තනාට එතන වලට ඒ කොහමද අනුග්‍රහය දක්වන්නේ කියලා මම අරගෙන ආවා. ඉතින් එදා රෑ ඇත්ත ඔබතුමිය ගෙන මම යන ගමන් මම ගෙන දැම්මා මම මගේ ආදරණීය බිරිඳට ගෙනෙලා මෙන්න මගෙන් ඔයාට තෑග්ගා මේ කාන්චනයි මම මෙහෙම ගියා කියලා බ්ලා බ්ලා ගාලා ඔය විස්තරේ කිව්වා කියලා කිව්වා මට හිතුණා මේක ඔයාට ගෙනත් දෙන්න කියලා දැන් බලන්න පවදා මම මර්තු විශ්වවිද්‍යාලයේ දේශනේ දේශනේ වල එළියට බහිනවා එළියට